හරි ඉතින් මේ අද අපි පටන් ගන්නෙම නෙදයකින් ඉතින් මම මේ නෙදයකට ආවේ අද දින වැඩක් කරන්න හරි ඉතින් මේ අපේ Minecraft Survival Series එකේ 21 වෙනි එපිසෝඩ් එක ඉතින් මං ඉන්නේ Warp Forest එක ඉතින් මේ මම Warp Forest එකට ආවේ ඉතින් මේ ඔයාලා පේනදි මගේ ටූල්ස් ටික මං නෙදරයිට් වලට අප්ග්‍රේඩ් කළා මගේ හෙල්මට් එක තියෙනවා ඉතින් මේ බ්ලේස් රොඩ් ටිකක් ගත්තා දැන් මේ එන්ඩර් පර්ල්ස් ටිකක් එකතු කරන්න යන්නේ මොකද අද අපි කරන්න යන්නේ මේකේ එන්ඩ් ගේට්වේ හොයාගෙන යන්න. ඉතින් මේකේ අන්තිමට එන්ඩ් ඩිමෙන්ෂන් එකට යන්න ඕනේ. ඒකට යන්න ගේට්වේ එකක් තියෙනවා. ඒක අන්ලොක් කර පොර්ටල් එකක්. ඒක අන්ලොක් කරගන්න අයිස් ඔෆ් එන්ඩර් කිනේ වුණේ. ඉතින් ඒක හින්දා මේ ඒව හදාගන්න එන්ඩර් පර්ල්ස් ටිකක් ගන්න තමයි මම මේ වෝප් ෆොරස්ට් එකට ආවේ. මේක ඔහමින් එන්ඩර්මන්ලා ටික අල්ල ගන්න ඕනේ. නොම ගියා අද දැන් එන්ඩර්මන් එයි අපේ පස්සෙන් මෙයා කෑ ගහන්න ගන්නවා ළඟට ඇවිල්ලා ඒක ලවුල හරි ඉතින් මේ ඒ විදිහට අපි එන්ඩර් පර්ල්ස් ටික එකතු කර ගමු මේ 15ක් විතර ඕන වෙනවා වැඩේට අනිවාර්යෙන් 12ක් තියෙන්න ඕනේ මගේ ප්‍රොටෙක්ෂන් ෆෝ ආම එක දෙන්න ප්‍රශ්නයක් නෑ. තව පර්ල් එකක් හම්බුණා. තව කෙනෙක් ඉන්න අතන ආ දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ මේක මේ වැඩේ කරනවා නම් තියෙන ලේසිම ක්‍රමය මෙන්න මේකයි. මෙන්න මෙහෙම තැනකට ගියා. මෙයාට එතකොට මෙතෙන්ට ආවට ආ. ඉතින් මේ මේක ලූටින් දාලා නැහැ මේකට. මේ කඩුවට ඉතින් ඒකින් ද මේ එන්ඩපල් සම්බෙන අඩුයි ඉතින්. අටක් තියෙනවා මේ අපිට ඕනනම් පිග්ලන් ලෙක්ක ට්‍රේඩ් කරලා ගන්නත් පුළුවන් ඉතින් මේක ලේසියට වැඩිය හරි ඉතින් ඔන්න මේ අපි නෙදර්ක ඉඳලා දැන් ආවා මම මේ සිල්වර්ටියස් හදාගත්තා ඉතින් දැන් අපි මේ අරන් ආවා මෙන්න මේවා බ්ලේස් රොඩ් ඊළඟට එන්ඩර් පර්ල්ස් ඉතින් මේ මම බ්ලේස් රොඩ් එකක් අරින් තිබ්බා අපිට බ්ලේස් රොඩ් අටක් ඇති මේ වැඩේට ඉතින් මේ බ්ලේස් රොඩ් ටික දාලා අපි දැන් හදාගන්න ඕනි ඉස්සෙල්ලාම බ්ලේස් පවුඩර් ඊට පස්සේ බ්ලේස් පවුඩර් ටික දාලා අපි හදාගන්න උහුලෝ එන්ඩර් පර්ල්ස් දාලා අයි ඔෆ් එන්ඩර් ඉතින් මෙන්න මේ අයි ඔෆ් එන්ඩර් කියන එක තමයි අපි පාවිච්චි කරන්නේ එන්ඩ් කී එක විදිහට ඒ කියන්නේ එන්ඩ් ගේට්වේ එකේ කී එක විදිහට සහ මේ රැවෙනවා ඊළඟට මේ මොකද්ද එන්ඩ් ගේට්වේ එක හොයාගෙන යන්න පාවිච්චි කරන්නේ මේව තමයි ඉතින් ඒක වැඩ කරන ඉතින් අපි ඊළඟට බලමු ඉතින් මේ මොකද්ද මෙතන අපේ එන්ජන් සෙටප් එක මේ මොකද්ද ඊළඟට මම තව බඩු ටිකක් ගත්තා මේ වැඩේට ඕනි කරන්න ඔබ්සිඩියන් 30ක් විතර ගත්තා මේ පෝටල් දෙකක් හදා ගන්න ඕනේ එකයි තව ඉතින් අර නෙදර් එකෙන් අරන් ආපු બ્લોක් තව ඉතුරු ටිකක් තියෙනවා ඒ ටිකයි ඕ මේ නෙදර් එකේ ඉතුරු බඩු ටික තමයි තියෙන්නේ ඉතින් මේ තව ටෝච් ටිකක් හොයා ගන්න ඕනේ සහ බිල්ඩින් બ્લોක්ස් ටිකක් තියා ගන්න ඕනේ කෝකටත් මේ වැඩේට ඉතින් මේ හරි කටියම් ඊළඟට මේ කියන්න ඕනේ මෙන්න මෙතන ඔප්ෂන්ස් වලට ගිහින් මේකේ මියුසික් ඇන් සවුන්ඩ් වලට ගියාම මෙතන තියෙනවා මෙන්න මේ ෂෝ සබ්ටයිටල්ස් කියන එක ඒකෙන් තමයි මේ මෙන්න මෙතන මේ යට මෙන්න මේ ටෙක්ස්ට් එක ගන්නෙ ඉතින් හරි එහෙනම් අපි දැන් යන් අපේ වැඩේට මේකට යද්දි අනිවාර්යෙන් කෑම තියාගන්න ඕන ළඟ දැන් මං ගාව නම් තියෙනවා eye of ender තියෙනවා ඔව් මේ බට් ටික ඇති ඉතින් අපි එහෙනම් දැන් යන් කොහෙටද මේක අරන් right click කරන්න ඕනේ අන්න අර පැත්තට යනවා හරි
තව දෙයක් අමතක වුණා. ඒක අරන් ගෙමු. ඉතින් මේ දැන් ඔයගොල්ලෝ දකින්න තිය අරක මේ ඇක්ටිව් වෙච්ච විදිය. ඉතින් මේ අපි වුඩ් එකක් ගමු. ගිනි ගොඩක සද්දයක් ආ මෙතන. මේ මොනවද ගන්නෙ? ලී නැත්තේ මොකද මේක කවද? ඉතින් මෙච්චර ඕනේ දෙකක් තිබ්බ නැහැ. අපි බෝටුවක් හදාගන්න ඕනේ එකයි. ක්‍රාෆ්ටින් ටේබල් තියෙනවනේ මෙතන. මොකද මේ මේක අපේ මේ මොකද මේ ආයි ඔෆ් එන්ඩ් එක ගියේ මේ මොකද්ද අර මුහුද පැත්තට ඒකයි. මේකින්ද මේ බෝටුවක් හදාගන්න ඕනේ. දැන් අපි අර ආයි ඔෆ් එන්ඩ් එක ගියු පැත්තට යන්න තියෙන්නේ. ඉතින් මේ මෙහෙම යනකොට මේවා සමහර වෙලාවට විසිකලහම කැඩෙනවා. ඉතින් ඒකයි මේ ටිකක් වැඩිපුරත් එක්ක තියෙන්නේ. මෙතන අපේ TNT මේක හදපු තැන. දැන් ඉතින් අපි එහෙනම් යම්. කද්දේව. කන්ට්‍රෝල්. ආ නියමයි කැලයක් මැද්ද යන්න තියෙන. ඉතින් මේ බැම්බු ෆොරස්ට් එකක් ඉස්සරහටම තියෙන්නේ. මේ තව පෙච්චර දුර ගිහින් නැහැ. අර පිටිපස්සෙන් තියෙන අපේ බේස් එක කො. අර තියෙන. මේක නะ පැන්ඩෝයි මැති. ඉතින් දැන් මේ අර IO fend එක ගියපු පැත්තට બ્લોක් 100ක් හරි 400ක් හරි ගිහින් තමයි තව එකක් දාන්න ඕනේ. ඉතින් එහෙම එකක් නැහැ. ඇති තරම් මේවා තියෙනවා නම් ඕන තරම් දාන්න එක ප්‍රශ්නයක් නැහැ. මම නම් ඉතින් නිකන් මේ පැත්තට යනවා. මේකේ තියෙනවා මේ තව මොනවද? IO fend 3ක් දාලා ලොකේෂන් එක හොයාගෙන මොකද්ද ඔහොම එන කතන්දරයක්. ඒක නම් මම දන්නේ නැහැ. මේ සාමාන්‍ය විදිහට මේ ටික විසිකර කර යනවා. ඉතින් මේ එහෙම තමයි මම මේක හද කරන්නේ. මෙලන් තියනවා. මෙලන් වැඩක් වෙන්නේ නැහැ. මේ බැම්බු ෆොරස්ට් එක තමයි යන්න අමාරුම. මේකේ මේ නැචරල් ජෙනරේට් වෙච්ච පොඩ්සල් තියනවා මෙතන බිම. මේකේ පැන්ඩෝ ඉන්න පුළුවන්. අන්න මේකෙක් ඉන්නව නේද? නියමයි. මුහුදක් තිබ්බනේ ළඟ. අපිට වෙන වැඩක් කරන්න පුළුවන් අද. මාළුවෝ නියමයි. ඔයිනේ නේ ඔපිකල් ෆිෂ් හරියන්නේ. මෙන්න මුං හරියන්නේ වැඩියට. මොකක්ද දෙගලේ? රවුන් කෙනෙක් ඉන්නවා. මට ඇඳක් අරන් එන්න බැරි වුණා. මේක නම් ප්‍රශ්නයක් ටිකක්. කමන්නේ අපි මොකක් හරි කරගමු. අපි ගහක් උඩර වෙලා හරිමු. ඉතින් මේ මෙන්න මේ කට්ටියව අපිට ටීම් කරගන්න පුළුවන් මේකෙන්. ලී 3ක් තියෙනවා. අපි මීට ගිහින් බය වුණා. මීට ගිහිල්ලා මේක කවන්න ඕනේ ළඟට ගිහින්. හරි. ආට් එකක් ආව නේද? නැත්නම් වෙන එකක් නේද? අපි ඔක්කොම ටික මෙයා කියලාද? මෙයා ගැන පස්සේ බලමු. මේ මංගව තව මාළු නෑ. ඒකයි වැඩි. මගේ කෑම ටිකක් තියෙනවා. අපි දැන් රැවෙන්ඩ කලින් යන්න ඕනේ. ඒකයි ඌරෝ ඉන්නවා. ඉතින් මේ තියෙන්නේ කොකෝ බීන්. මං කොකෝ බීන් ගැන කලින් කිව්වා. මං හිතන්නේ මේවා මේ ජංගල් ලොග් එක විතරයි ප්ලේස් කරන්න පුළුවන්. ඉතින් එක්කෝ ජංගල් ගහ වෙන්න ඕනේ, නැත්තම් මේ නිකන් කොටයක් වුණත් ප්‍රශ්නයක් නෑ. කතන්දර එහෙමයි. මේක එන ලොකු බැම්බු ෆොරස්ට් එකක් මට පේන්නේ.
හරි එහෙනම් අපි මේක දිගේ ගිහිල්ලා බලමු ඊළඟට මොකද වෙන්නේ කියලා. මම තව එකක් විසිකල බලන්නම්. අර කෙලින්මයි යන්න තියෙන්නේ. අන්න ගිරවෙක් ඇ ගැහුවා. ඒ ඔෆ් එන්ඩ එක වැටුණාද කැඩුණාද? කොළපාට ගිරවෙක් ඉන්නවා. කොකොබින් දිනවනේ. නයිස්. අපුසර දෙන්න දීප කෑම දෙක අපි ගාව තාම. මේ නෝම ළඟට ගියා. එන්න මෙයාට කවන්න තියෙන්නේ දැන්. කොහොමද කවන්නේ? කොකොබින් කන්නේ නැද්ද? මං දන්නේ දෙන්න මේව කනවා. මේ අපේ වීට් හොයාගන්න එනවා. වීට් හරි. F5 mode ගිහින් බලමු මොකද දැන් මෙයා එනවද කියලා. ඔය එන්නේ. කො. අනේ හරි. ඉතින් මේ ඉන්නේ අපේ ගිරව. දැන් අපි උරහිසින් ඉඳගෙන ඉන්නවා. ඉතින් හරි. අපි එහෙනම් දැන් යන්. දැන් ඉතින් මෙයාත් අපි උරහිසින් ඉඳගෙන මිදි. දැන් අපි යන්න ඕනේ පැත්ත මොකද්ද? මේ පැත්තනේ. හරි. තාම නම් කැඩුන්නේ නැහැ මේ එකක්වත්. ඉතින් හරි එහෙනම් අපි අවුරියක් ඉස්සරහට ගිහිල්ලා මේ නම් වටින් යන්න වෙන්නේ. කොහ එන්න. අවුරියක් වටින් ගිහිල්ලා මේ මම මොකද තව හොඳ දණක් හම්බුනොත් ඊළඟට දාන්නම්. නැත්තම් කෙලිම ස්කිප් වෙයි ඊළඟට ස්ට්‍රොง හෝල්ඩ් එක ගාවට යන ටිකට්. හරි ඉතින් මේ මං දැන් මේ ටික දොරක් ඇවිදගෙන ආවා. අර ගිරවා නම් හිටියේ නෑ මේ. මොකද මේ මගේ ඕෆ් හෑන්ඩෙන් අයින් වුණා මේ. ඉතින් අයින් වුණා. අර පැත්තේ හිමිට එනදි මං පටගල් දුවගෙන ආවා මේ පැත්තට රෑවෙච්ච ඉඳා. ගහක් උඩ හිටියේ ගිරවා ආවේ නෑ. ඉතින් මං බලන්නම් ආයි ගිහින් මේ පැත්තට. ඉතින් මේ අපි අර හිටපු තැන අර වලක් වයිද මෙතන ඉහා පැත්තේ. ඉතින් එනකොට ඔයගලට පේන ඇති අන්න අතනින් පේනවා. Cobblestone. ඉතින් මේ ජංගල් එකක් ඇතුලේ ජංගල් බයෝම එකක Cobblestone spawn වෙන්න පුළුවන් එක තැනක විතරයි ඒ ජංගල් ටෙම්පල් එකක්. ඉතින් මේ තියෙන්නේ ජංගල් ටෙම්පල් එකක්. මෙතින් මියුසික් වැඩිද? ඒ ඉස්සර ඉස්සර දාම්. ඉතින් මේ තියෙන්නේ ජංගල් ටෙම්පල් එකක්. එක ඉතින් මේක ඉතින් හරි දැන් අපි මේ රෙඩ ඕනවා ටෝච්. මම මේ ළඟ තිබ්බ කෝල් ටිකක් මයින් කරලා ටෝච් ටිකක් හදාගත්තා. මේක ඇතුළට යනවා නම් ටෝච් අරන් යන්න ඕනේ. අපි ටෝච් ටික ගමු ඕෆ් හෑන්ඩ් එකට. මක් ගාව ෂීල්ඩ් එකක් නැහැ. මම මෙච්චර දරවිලා තියෙන ෂීල්ඩ් එකක් නැතුව දැන් මේක ඇස්සේ කට්ටිය ස්පෝන් ලා ඉන්න පුළුවන් මේ වෙනකොට. ඉතින් මේක තමයි මේ ජංගල් ටෙම්පල් එක. මේක ගැන මියුසික් ඕෆ්ම කරලා දාමුද? 108ට 107ට විතර දාමු. ඒත් දෙනවනේ. මේකේතර මියුසික් නෙමෙයිද? ෆාස්ට් වොලියුම් එකම අඩුගමු. ස්ටාර් ක්‍රීචර්ස් ඇම්බියන්ට් එන්වයරන්මන්ට් නේ. හරි. ඉතින් මේකේ තියෙන දේ තමයි මේ මාවා මෙන්න මෙහෙම තියෙනවා. මේකේ උඩට තියෙනවා ඊළඟට මේවනම් මෙනිකන් ලස්සනට තියෙන්නේ. ඉතින් මේ මෙතනින් යටට ගියාම එක පැත්තකට තියෙනවා මෙහෙම මෙයා තුනක් අනෙක් පැත්තට තියෙනවා මෙහෙම යන්න පාරක්. ඉතින් හොඳට බැලුවොත් අතන පේන ඇදි ඩිස්පෙන්සර් එකක් තියෙනවා. ඔකට ලීතල තියෙන්නේ. ඉතින් අතන ඉහා පැත්තේ මොකෙක්ද ස්පෝන් වෙයිද දන්නේ නැහැ. අන්න පිස්ටන් එකක් අරුණා. හරි. මේ පිස්ටන් එක අරලා තියාගන්න ඕනේ. ඊළඟට මෙතන යනකොට ඔයගොල්ලන් පේනද මෙහෙම මේ ඕපන් ස්පේසස් තියෙනවා. මේවැ මැද මෙහෙම බැලුවොත් පේනදි ස්ට්‍රින් එකක් යනවා. ඉතින් අර තියෙන ට්‍රිප් වය හුක් එකක් අපි කඩමු. අන්න ඊතලයක් වැදුනා මං හිතන්නේ මේ පැත්තට. මේක ප්‍රශ්නයක් නෑ. ස්ට්‍රින්ග්ස් තියෙනවා මෙතන. මේව ට්‍රිප් මේව දෙකක් තියෙනවා.
අනිත් එක කොහෙද තියෙන්නේ? නිත් එකත් මේ හරි තව. හරි. ස්ටොන්ටි කඩාගත්තා. ඊළඟ තියෙන්නේ මෙතන මේ. දැන් මේකට අහුනොත් එන්නේ මෙන්න මෙමය. අපි ඒක දිගේ ගියොත් අර නැත්තම් මෙයාට මේ ට්‍රිප් 5 එක ගැලෙව්වත් මේක ඩිලීට් කරගන්න අපි අයින් වෙලා කරන්න ඕනේ. ඉතින් මේ මොකක්ද දැන් අර අනික් පිස්ටන් එකෙන් ඇරුණේ. වහලා යම් බලන්න. අනේ අනික් පිස්ටන් එකෙන් ඇරෙන්නේ ඔතනම හොඳ ලූට් එකක් තියෙනවා ජංගල් ටෙම්පල් එකේ. මෙන්න මේ උඩ තියෙනවා පිස්ටන් දොරක් මං හිතන්නේ. ඔයික මතකයි මේ කොහෙරි තිබ්බා පිස්ටන් එකක් මේ මං කලින් මම කලින් වර්ල්ඩ් එක හම්බෙච්ච ජංගල් ටෙම්පල් එකක ඒක කනෙක්ට් වෙනවා ඇත්තේ මෙහෙන් ඇවිල්ලා නේ මේ පැත්තට කොහෙරි. හරි අපි ඊළඟට බලමු. ඉතින් දැන් මේක ඇතුළේ තියෙනවා මෙන්න ඩයමන්ඩ් හෝස් ආම එකක් තව ගෝල්ඩ් තියෙනවා අයර්න් තියෙනවා කියන්නේ මට ෂීල්ඩ් එකකුත් හදාගත්තා යකි. ගෝල්ඩ් එකත් ගමු උණ බටනක් ඕන්නේ නැහැ. කරගෙන යන ට්‍රිප් එකට ටික දාලා ඊතලත් ඕනේ නැහැ. ඉතින් මං ගාව ඊතල තියෙනවා. ස්ට්‍රින්ග්ස් ටික විතරක් අරන් යන්න. ඊළඟ මේක බැලුවොත් මේක ඇතුලේ ඊතල තියෙනවා. මේක ඇතුලේ ඊතල තියෙනවා. ඉතින් හරි. ඕක තමයි ජංගල් ටෙම්පල් එක. මේ තව මොන හරි තියෙනවද නැහෙනේ. බලමු මේ පිස්ටන් එකේ කතාව මොකද්ද කියලා. ආ මේ තියෙන මෙතන මේ පිස්ටන් දොරක් තියෙන්නේ. ඒක ඇරිලා නෑ මොකද දන්නේ. ආ සමහර විට මේ පිස්ටන් ලයින් දෙකක් දාන්න ඕනේ උමේ. ඉතින් මෙතන තියෙන චෙස්ට් එක ඒක නම් මේ වැඩක් ඇති දේවල් නෑ. යම් මේ ටික ඕනේ නෑ. ඉතින් එහෙනම් මේක තමයි ජංගල් ටෙම්පල් එක. හරි ඉතින් මේ ඔන්න අපි තව ටිකක් මෙයා දාවා. දැන් මේ ෆ්ලවර් ෆොරස්ට් අපි ජංගල් එකෙන් එළියට අවිලා දැන් ෆ්ලවර් ෆොරස්ට් එකක් ඉන්නේ. දැන් නම් ඉස්සරහට තියෙන්නේ නිකන් අර පැත්තෙන් තියෙන කඳු ඒරියා එකක්. අර දාල බලමු මේ පැත්තට යන්නේ. හරි. කන්දෙලුත් එහා පැත්තේ මං හිතන්නේ. ඉතින් මේ දැන් සාමාන්‍ය බ්ලොක් 50කින් 50කට විතර මේකක් දාලා බලන්න ඕනේ. මෙන්න තියෙනවා මේකක්. ඇරිච්ච පෝටල් එකක් තියෙනවා. අන්න ඒ පාර මේ පැත්තට යනවා. දැන් ආයි මෙහෙටනේ. දැන් මෙහෙට යනවා කියන්නේ මේ හැරි තමයි ස්ට්‍රොง හෝල්ඩ් එක තියෙන්නේ. අපි ඉස්සෙල්ලා මේක බලලා ඇතුලේ කට්ටි ඉඳීද. සාමාන්‍යයෙන් මේකක් ජෙනරේට් වෙන්නේ නැහැ නේද මෙන්න මේ બ્લોක් උඩ. මොකද්ද මේ બ્લોක් එක? හරි. ඒක දිනවා. නෑ මරිය බලු මේක ගෝල්ඩ් ආම මේවා ෆ්ලින්ට් ස්ටිල් එකක් තියෙනවා මේකේ. ගෝල්ඩ් එක තියෙනවා මේ. ඉතින් මට හිතෙන්නේ අපි දැන් මෙතන තමයි ස්ට්‍රොง හෝල්ඩ් එක ඇත්තේ. මොකද මේ බ්ලොක්ස් ජෙනරේට් වෙන්නේ නැහැ සාමාන්‍ය මේකක. අපි මෙතනින් එළියට යමු. අර පැත්තනේ තිබ්බේ. හරි ඉතින් මේ මෙතන යට ස්ට්‍රොง හෝල්ඩ් එක නෙමේ. එහෙනම් මේ ස්ටෝන් ජෙනරේට් වෙනවද කොහෙද? කොහොමද මේ කිට්ටුව තමයි මේක තියෙන්න ඕනේ. අපි මේ හරි ඉඳන් යටට හාරමු. ඉතින් මේකේ මේ ඔයගොල්ලෝ අහලා තියෙනවා එක දිගට පහලට හාරන්න එපා කියලා.
අපි පහළට හරන්න යන්නේ. ඉතින් මෙන්න මෙහෙම එක දිගට පහළට හරන්නේ. Shift එක බලන්න මෙහෙම හැරුවා. මේක අපි හරගෙන හරගෙන ගියා. ඊට පස්සේ මෙහෙම හරනවා. ඉතින් එතකොට ලාවා තිබුත් අපිට පේනවා. ඉතින් මේ මෙන්න මේක තමයි මං කිව්ව මං ගාව බඩු වැඩි නෙදරක් ටිකක් අයින් කරලා කෝබල් ස්ටෝන් ටිකක් ගමු. ඉතින් මේ තියෙන්නේ මෙහෙම පොලොයට මේ මොස් ස්ටෝන් එක හම් වෙනවා කියන්නේ මේ තියෙන අනිවාර්යෙන් ස්ට්‍රොง හෝල්ඩ් එකක්. අපිට දැන් මේක තුලට යන්න පුළුවන්. මං ගාව ටෝච් නම් තියෙන්නේ 12යි. කමන්නේ. ටෝස් ටිකත් අරන් යන්. අන්න අපිට හම්බුණා achievement එක. ඊයේ මේකෙක් එනවා. හරි ඉතින් මේ මම අර පැත්තෙන් ආවා. ඉතින් මේ මෙහෙම තැනකට ආවා. ඉතින් ඕකට පේන මේ chest එකක් තියෙනවා. මේකේ තව diamond horse arm එකක් තියෙනවා. apple ගෙඩියක් තියෙනවා. diamond horse arm දෙකයි දැන්. ඉතින් පියන් බලන්න මේ පැත්තට මෙන්න තියෙනවා තව මරු තැනක්. මේක ලයිබ්‍රරි එකක්. මේ මෙයාසි මකුළු දැල් තියෙන හැම තැනම. ඉතින් මේ තියෙන්නේ ස්ට්‍රොง හෝල්ඩ් ඇතුලේ තියෙන තවත් එක වැදගත් තැනක්. මේකේ උඩට ගියාම තව තට්ටුවක් තියෙනවා. මේකේ මේ ගොඩක් වෙලාවට චෙස්ට් තියෙනවා. ලූට් චෙස්ට් එකක් මොන හරි පොත් එක්ක තමයි තියෙන්නේ. ඔතන එකක් තියෙනවා. පේපර් තියෙන ඔක්කොම ඉන්න වැඩක් නැහැ. රතන එකක් තියෙනවා. මේ මකුළු දැල් වලට අහුවේ නැති වෙන්න යන්න ඕනේ. මකුළු දැල්ට අහුනොත් එක කඩන්න වෙනවා. ඉතින් ෂියර්ස් දෙකක් ගෙනාවොත් ඔයාලට මේක මකුළු දැල විදිහටම කඩලා තියා ගන්න පුළුවන්. වෙන් කළා දාමු. ඉතින් මොකක් හරි බිල්ඩ් එකකට මකුළු දැල ඕන නම් මෙන්න මේ වගේ තැනකින් අඩා ගන්න පුළුවන්. ඉතින් හරි. දැන් බලමු අපේ චෙස්ට් එක ගන්නනේ අපි ආවේ. කොහොමද චෙස්ට් එක? ඒක තියෙන පොත් විතරයි. මේකේ මේ මොනවාද ඒව නැහැ. enchanted මොනවත් නැහැ. ඉතින් මේවෙන් මේ book shelf ගලව ගන්න පුළුවන්. silk touch පොරක් තියනවා නම් මේ silk touch නිකන් tool එකකින් කොහොමද දන්නේ පොරක් ඕනේ වෙයි සමහර විට. හරි ඉතින් මේ මං මේකේ තව ටික දුරක් ආවා. අන්න තියෙනවා spawn එකක්. ගොඩ ඔය තියෙන්නේ මේ තියෙන්නේ අපිට ෆ්ලින්ට් ඇන් ස්ටිල් ටික ඕනේ නැහැ දැනට. සිල්ව ෆිෂ් ස්පෝන එක එන් පෝටල් එක. දැන් අපි පික් එකක් ගත්තා. මේ සිල්ව ෆිෂ්ලා අපිට ඇටැක් කරන්න ගන්නවා. අපි මේක කඩමු. ස්පෝන එක කැඩුවා. සිල්ව ෆිෂ්ලා දෙන්න ඉවරයක් කළා දාමු. අනේ මන් දන්න විදිහට සිල්ව ෆිෂ් කෙනෙක් මැරුණාම තව සිල්ව ෆිෂ්ලා ස්පෝන් වෙනවා. නමු මේක ඉවරයක් වෙන්නේ නැහැ. හරි. ඉතින් මේ ඒකට හේතුව දැන් මෙතනයි මොකෙක්වත් නැහැ. අපි F3 menu එක නෙමෙයි. මෙතන එකක් කැඩිලා. කෝබල් එකක් තියමු. ඉතින් මේ ඒකට හේතුව අපි F3 menu එකට ගිහින් බැලුවොත් ඔයාලට පේනවා ඇති මේකේ මේ එහෙම එකක් තිබ්බා ඉස්සරනම්. අනේ ඒක නෑ. මේක තිබ්බා මේක මේ සිල්ව ෆිෂ්ලා ඉන්න බ්ලොක් එකක්ද කියලා එහෙම කතන්දරයක් තිබ්බා. ඒක
පෙන්නන්නේ. මේ කොහෙද දැක්ක තියෙනව එහෙම කතාවක්. හරි කමන්නේ. ඉතින් මේ මේ ක්‍රැක් මෙතන තියෙන බ්ලොක් මේ සිල්ලා ෆිෂ් ඉන්ෆෙස්ට් වෙච්චා. ඉන්ෆෙස්ට් මොකද්ද ඒකට කියන්නේ වචනේ? දන්නේ නැහැ. ඒ එහෙම වෙච්චා. ඉතින් මේකින්ද මේ සිල්ලා ෆිෂ්ලා ස්පෝන් වෙනවා. ඉතින් හරි මේ සිල්ලා ෆිෂ් ස්පෝන් එක ගේම් එකේ හොයාගන්න තියෙන එකම තැන. ප්‍රශ්නයක් නැහැ. වර්ල්ඩ් එක අන්ලිමිටඩ් ස්ට්‍රොง හෝල්ඩ්ස් තියෙනවා. ඒක හින්දා අපිට වෙන එකක සිල්ලා ෆිෂ් ස්පෝන් එකක් හොයාගත්තා. ඉතින් සිල්ලා ෆිෂ් ලෑන් වැඩක් නැහැ. මුගේ මොකුත් හම්බෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ එන්ඩ් පෝටල් එක. ද අපි ගාව තියෙනවා මේවා තව 12ක්. අපිට පුළුවන් මෙහෙම රයිට් ක්ලික් කරලා මෙයා පුරවන්න. අන්න එකක් ඉසි වුණා නේද? මේකයි මේකයි මේකයි. ඔන්න දැන් ඕපන් වුණා අපේ පෝටල් එක. ඉතින් මේකෙන් ආය ඇතුළට පැන්නොත් එච්චරයි. ආය ඉන්න වෙන්නේ නැහැ. මේ මකරා විවරයක් කරනකන් ඉන්න වෙන්නේ නැහැ. මේ මේක නම් ආවා යකි මැරිලා මේ ඒකලා එන්ටර් චෙස්ට් එකක් තියලා අපි බඩු ටික දාලා ඉන්න පුළුවන්. ඉතින් හරි එහෙනම් මේ අදට මට ඕන වෙලා තිබ්බේ මෙතෙන්ට එනකන් ටික එන්න. අපි දැන් මෙතනින් ගහමු එන්ඩ් පෝටල් එකක්. එන්ඩ් පෝටල් නෙමෙයි මේ නිකම් පෝටල් එකක් ගහමු. මතක තියාගන්න මෙතන මේ බ්ලොක් අනිත් ඒවා මොකුත් කඩන්න යන්න එපා. ඒ වුණාට කඩන්නත් වෙයි වගේනේ. ඔයිනේ තියෙන සිල්ලා ෆිෂ්ලා ඇටැක් වෙන්නේ නැති. කොහොමද ඉතින් මේ එක තමයි සිල් එහෙම තමයි සිල් ඔෆිස් එක හතන්දර දැන් මේක ඕපන් වෙලා තියෙන ගේට්වේ එක අපි මෙතනින් ගහමු අපේ පෝටල් එකක් තරයි පත්තු ගල්ලා ඌ මොහො හෙල්මට් එක අරන් ඇවිල්ලා අපි යන් දැන් නේද ඒකට හරි මරු අපි ඉන්නේ වෝප්ඩ් ෆොරස්ට් එකක අර පැත්තර තියෙන බේසෝල්ට් බයෝම් එක කියන්නේ අපි ඇත්තේ ළඟ ඕ 179 කියන්නේ මෙතන බලන්න බයයි එන්ඩර්මන්ලා ඉන්නවා අපේ මේන් පෝටල් එක කිට්ටු අපි ඇත්තේ බේසෝල්ට් බයෝම් එකගෙන අපි කොහොමත් හිටියේ ඉස්සර ඉඳන් හරි එහෙනම් එන් අපි හොයාගන්න ඕනේ මෙතන ඉඳන් අපි ගෙදෙට්ට යන්න පාර පයින්නද නෑ වුන්නේ. එහෙම රිස්ක් එකක් ගන්න ඕනේ නෑ. ওই පැත්තට බින්දුව බින්දුව. මේ පැත්තටනේ. හරි අන්න අපි දැන් බින්දුව ලයින් එකේ ඉන්නේ. අර පැත්තට තමයි යන්න තියෙන්නේ. ඉතින් හරි එහෙනම් අපි දැන් මෙන්න මේ වගේ තැනකින් අපිට හාරගෙන යම් බලන්න. හාරගෙන තමයි යන්න වෙන්නේ අපිට. ඉත අපි උඩට බිල්ඩ් කරන් යම්. මංගා බ්ලොක්ස් තියෙනවා ඇති වෙන්න නෙදරක්. ගෑස් කෙනෙක් ස්පෝන් වුණොත් තමයි ගේස් එක. අපිට ගෙලිම නෙදර් රූෆ් එකට යන්න බඩු තියෙනවා. අපි මෙතනින් නෙදර් රූෆ් එකට යන් යන්කු ඒකට ඕනේ වෙනවා ඉස්සෙල්ලම ක්‍රාෆ්ටින් ටේබල් එක තියලා හදාගන්න ඕනේ වෙනවා ලැඩර් එකක් මේ මං මේ මොනවද ටෝච් හදන්න අරගෙන ඉතුරු වෙච්ච බඩු ඊළාට මේක ඉන්නව එන්ඩර්මන්ලා දැන් ගිහ වගම එන්ඩර්මන් කෙනෙක් ඕ එන්ඩර්මන් කෙක් කියනන් ඇති ආරෙන්නේ ඔන්න දැන් එයා එනවා ඔන්න තියෙනවා බෙඩ්රොක් එක. දැන් ඉතින් අපිට බෙඩ්රොක් එක හරහා යන්න තියෙන්නේ. බින්දුව කොහෙද? මේ කීයද? 122. 122 කියන්නේ අපි ඉන්නේ බෙඩ්රොක් කේජ් එකකනේ.
මේ හරි ඔක්කෝ මේ ලෙවල් එකේ දයන්නේ අනේ මෙතන තියෙන එතන තියෙනවා මේක කීයද 124 අපි ඉන්නේ ආ මේක 127 හරි ඒක 127 කියන්නේ අපිට ඒක ගන්න බෑ මේ වැඩේට මෙතනින් ගියා කිනේ හරි දෙගෙනම් මේ අපි මෙතන හරියන બ્લોක් එකක් හොයාගෙන ඊට පස්සේ ඊළඟ වැඩේ බලමු එතන අපිට ට්‍රැප් ඩෝස් ඕන නම් අග ට්‍රැප් ඩෝස් හදන්නම් බඩු නැහැ මෙහෙම ඒරියා එකක් සුද්ධ කරලා දැන් බලන්න වෙනවා තැනක් මේක කීයද අමෙති අන්න 127 બ્લોක් එකක් හම්බුණා දැන් තියෙන්නේ අර සාමාන්‍ය විදියමයි මෙහෙම ආව මෙතෙන්ට දැන්ට ඇවිල්ලා ගත්ත ඉනිමග ගත්ත ඉන්ඩපර්ල් එක ඊළඟට මේක තිබ්බා මෙතන නෙවෙයි අපි ශීල්ඩ් එක දාගමු ආයි පාරක් ගත්ත ඉන්ඩපර්ල් මෙහෙම ගියා අන්නවම ඉන්ඩපර්ල් කළා එළියට ආවා හරිද ඉතින් මේ අපි මෙතන තකිටින්ද තියාගමු બ્લોක් එකක් මේ බෙඩ්රෝක් එක කඩන් දුනේ මං හිතන්නේ මේක වෙන්න දෙන්නේ නැද બ્લોක් එක මං හරියටම වීඩියෝ එකෙන් බලලා කෝඩ්ස් අරන් මේ කෝඩිනේට්ස් අරගෙන හරියට બ્લોක් එක බලා ගන්නම් නැත්තම් මෙතන උඩින් ගහමු ආයි පෝර්ටල් එකක් ඉතින් අර තියෙන්නේ අපේ මෙතන මේ අර තියෙන අපේ නෙදර් රූෆ් එක හදපු පෝර්ටල් එක එන්ඩ චෙස්ට් එකක් තියෙනවා එතන ඉතින් හරි එහෙනම් ඒ විදිහට තමයි අපේ ස්ට්‍රෝංග් හෝල්ඩ් එකට ගමන එන්නේ දැන් අපිට ආයෙ යන්න ඕන මෙතනින් ඇවිල්ලා අර બ્લોක් එකෙන් ගිහින් මම අර යට පෝර්ටල් එක කඩලා ඒක උඩට අරගෙන උඩින් ලින්ක් කරන්නම් පල්ලෙහාට ඉතින් මේ අපි යන් රෑ වෙලා තියෙන්නේ කට්ටිය ස්පෝන් වෙන්න කලින් ගිහලා නිදාගමු අන්න තව ග්ලිච් එකක් අපි ඉන්නේ ඇන්විල් එක හස්සේ ඉතින් මේ ඒ විදිහට තමයි අපේ නෙදර් එකේ ගමන වෙන්නේ දැන් අපි නෙදර් රූෆ් එකට ගිහින් අතනින් මට දැන් ලැඩර්ස් ටික තාම ඉවර කරන්න බැරි වුණා ඒක ඉවර කරන්න ඕනේ skeleton කෙනෙක් zombie කෙනෙකුත් ඉන්නවා මෙතන අපේ village කෙනෙක් ඉන්නවා creeper කෙනෙක් ඉන්නවා ඕ මේක අපි පුරුවත් ඉවරයි මෙතන ඉතින් මේ එහෙනම් ඒ විදිහට තමයි strong hold එකට යන ගමන අපි ඊළඟ එකේදී කතා කරමු කොහොමද end dimension එකට ගිහිලා එතන මකරත් එක්ක තියෙන සටන කේස් එක ඉතින් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි මම පෝර්ටල් එක ලින්ක් කරලා තියෙනවා. එතකොට අපි ඊළඟ පටන් ගන්නත් එක මම මෙතනින් ගිහිලා කෙලින්ම යන්න පුළුවන් අපේ ස්ට්‍රෝංග් හෝල්ඩ් එකට. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න මොනවා කියන්න තියෙනවා කමෙන්ට් එකක් දාලා කියන්න. දිගටම එකතු වෙන්න අපේ channel එකත් එක්ක. මතක තියාගන්න subscribe කරන්න. මේ my bot official. Bye.